බන්දුර ජයසේකර සමග දැන් 100%කට වැඩිය ගිල බස් ගාස්තු ඉහළට. නමුත් බස් අයිතිකාරය මොනවද කියන්නේ? ඒ වැඩි කළ සොච්චම මදිල. උන්ට ඒක සොච්චමක් වුණාට ජනතාවට ඒක ලොකු දෙයක්. නමුත් බස් ගාස්තු වැඩි වුණාට ජනතාවට සහනයක් තියෙනවනේ. අපේ බස්වල යන්න පුළුවන්ද? අපේ පිටරටට ගියේ සිංගප්පූරුවට පවා ගියාය දන්නවා. උන්ගේ බස් සේවය කොහොමද? අපේ බස්වල යන්න බෑ. උදේ වැටට එන්නේ යුද්ධයක් වගේ. නමුත් මේක තමයි රටේ තත්ත්වය. ආණ්ඩුකාරවරුන්ගේ ගෙවල් මේ අලුත් වැඩියා කරනවා. දැන් පාර්ලිමේන්තුවත් අලුත් වැඩියා කරනවා. දැන් මන්ත්‍රීවරුන්ගේ උන් පඩි වැඩි කරගන්න උන්ගේ පහසුකම් ලබා ගන්නවා. උන් ඔබලාට සේවය කරන්න මේ ජනතා සේවකයෝ සමහර යන්න බැරි පාරවල් වලුණත් යන්න කියලා සුකබොබොගි වාහන ගන්නවා. නමුත් ජනතාව දැන් බඩු වැඩි වෙලා හැමතැනින් ජනතාව කියන්නේ පඩි වැඩි වීමක් වෙන්නේ නැහැ. ජනතාවට ඉතාම අපහසුයි ජීවත් වෙන්න. ජනතාවට තමයි පටිතද කරන්නේ. දැන් සමහර ගෝල් ෆේස් එක පේන්නෙත් නේ. දැන් මට එක්තරා කම්කරුවෙක් කිව්වා දැන් මූදක් මොවුන් බෙදා ගන්න කියලා. ඒ වගේ තමයි අපේ රටේ තත්ත්වය. නමුත් අපි නිතරම කියන්නේ අපි මේවට කටපියාගෙන ඉන්න බෑ. අපි පක්ෂපාත අපිට අවශ්‍ය නැහැ. ජනතාවගේ ප්‍රශ්න එකයි උතුරේ නැගෙනහිර දකුණේ ප්‍රශ්න එක. අපි ජනතාව වශයෙන් නැගී සිටින්න ඕන. මොවුන්ව පීඩනයකට පත් කරන්න ඕන. අපි හැම වෙලේම දැන් පුවත්පත්වල තියෙන්නේ, රූපවාහිනිවල තියෙන්නේ බල අරගලයක්ගෙන. අපිට බලය අවශ්‍ය නැහැ. ජනතාවගේ ප්‍රශ්න, ජනතාවට අවශ්‍ය තමන්ගේ පාඩුවේ ජීවත් වෙන්න. ඔවුන්ගෙන් කාටවත් කරදරයක් වෙන්නේ නැහැ. නමුත් මේ අතලොස්සක් තමයි පාගගෙන අපිව පීඩාවට ලක් කරගෙන ඉන්නවා. ඉතින් මේවා ගැන අපි විමසන්න ඕන. කරුණාකරලා කියන්නේ මේ පක්ෂපාත වලින් බෙදෙන්න එපා. මොකද ඒක තිබ්බහම මෙතන ලොකු ප්‍රශ්නයක්. ඒතකොට අපිව තවත් පාගගෙන මොන්ට ඉන්න පුළුවන්. නමුත් අනිත් රටවල් වලින් බලන්න, අනිත් රටවල් වලින් ඔබලා දැන් ඉස්සරට වැඩිය දැනුවත් කමක් තියෙනවා. ඉතින් කරුණාකරලා මේ ප්‍රශ්න කරන්න. දැන් මේවා ඔවුන් කියන ওই වහස්සි බස් පුරසාරම් වලට රැවටෙන්න එපා. අපි ජනතා පෙළ ගැස්මක් තියෙන්න ඕනේ ජනතාවගේ ප්‍රශ්න වලට. නැත්නම් මේ රට හදන්නත් බෑ. මේ කියන්නේ ඉතාම අමාරු තත්ත්වයක් වෙනවා. ඉතින් කරුණා කරලා නිතරම ප්‍රශ්න කරන්නේ මොවුන් කියන දේවල්ට රැවටෙන්න එපා. අද අපි කතා කරන්නේ චන්ද්‍රජයරත්න මහත්මයා එක්ක. චන්ද්‍රජයරත්න මහත්මයා දන්න ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති. ඒ වගේම මම නං වශයෙන් කියන්නේ පුද්ගලික සමාගමවල කළමනාකාර අධ්‍යක්ෂකවරයා හෝ පුද්ගලික අංශයේ සේවකයෙකුවා. දැන් චන්ද්‍ර අපි පටන් ගමු. දැන් මෙන්න මෙතනම දැන් මට ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ රජය දැන් අර පොඩි පොඩි කුඩා ළමයින්ගේ මේ එකටත් බදු ගැහුවා ඉතිරි කිරීමේ 2.5% ගෑම අපි මේ වැඩසටහන සාකච්ඡා වුණා පාරිභෝගික අධිකාරියේ කියන්නේ මේ ව්‍යාපාර අය එක්ක. නමුත් දැන් මම මේ රොයිටර් වල තියෙන පස්වෙනිදා දැන් මූන් මේක ඉවත් කෙරුවා. ආපසු ඉවත් කෙරුවා. නමුත් දැන් මට මෙතනින් පටන් ගන්න ඕනේ අපි මේ ජනතාවගේ පැත්තෙන් බලුවාම ඇයි එච්චර සංවේදී නැත්තේ? දැන් මේක ඊට වැඩිය සාකච්ඡා කරන්න තිබ්බා. ඉතින් ඊට පස්සේ මේක ඉවත් කෙරුවා ජනතාවගේ මේ අප්‍රසාදය මත. ඒක ඊට කලින් කරන්න තිබ්බනේ. ඔබ මොනවාද ගැන කියන්න තියෙන්නේ? අපි බදු ප්‍රශ්නය දිහා බැලුවොතින් ඒක දෙපැත්තකින් බලන්න ඕනේ. බදු ආදායම රජයට නැතිව රජයක් ගිනියන්න බැහැ. රජයේ තියෙන සහනදායක කටයුතු සහ රජයේ තියෙන දියුණු කිරීමට අවශ්‍ය ඒ ප්‍රාග්ධන අවශ්‍යතාවය නිසා. ඒ වගේම මේ බදු අය කිරීමේ මූලධර්මයක් තමයි ගෙවිය හැක්කාගෙන් අය කිරීමත්, ගෙවන්නට අමාරු අය සහ ඉදිරි අනාගතයේ යම්කිසි බලාපොරොත්තු ඇති සමහර අවදානම් අය එයි කොටසෙන් අයින් කරන්නට. ගැන ඔබ ගැන අසරණ වගේ අසරණ අයන්ට නැත්නම් මේ දරුවන්ට ඔබ කිව්වා අර කාරණේ වගේ දරුවන්ට ඔවුන්ගේ ඉදිරි අනාගතයට යම් කිසි මේකක් තියෙනවනේ. ඉතින් හැබැයි මේ දෙක පටලවගෙන මිසක් මේ රටේ හරියට කෙරෙන්නේ නැහැ. ඒක තමයි පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ බදු අය කිරීමේදී ඒ ලබා ගන්නා බදු හරි පිළිවෙලට ප්‍රතිපත්තියානුකූලව රටේ ඉදිරි අනාගතයට සහ රටේ හැම දෙනාගේම ප්‍රයෝජනය සඳහා ඒවා පාවිච්චි කළ යුතුයි.
තමන්ගේ ප්‍රපරිහරණයට ගන්නවනන්ගේ පාලකයෝ නැත්තං ඒක වැරදි විදිහයට නාස්ති කරනවන ඒවගෙන් හොර ආදායම් ලබාගන්නවනං ඒ තමයි වැරදි. ඔබ හරියට මට දැන් ජනතාව කියන්නේ චන්ද්‍ර අපි කැමති අපි කැමති නමුත් මේ බදු මුදල් හරි තැනකට යනවනම් ජනතාවගේ මේ ජනතාවගේ උමනාව නිෂ්ඨ කරන්න අපි කැමති කියලා එහෙම ජනතාව කියන පොඩි කුඩා කියන්නේ දුප්පත් මිනිස්සු පව එක කියනවා. ඔව් දැන් අපි බැලුවොතින් මේ රටේ වැඩි හරියක් තියෙන්නේ මේ මේ වියදම් වලින් අය කරන බඩු. අපි 80%ක් තිබුණ වියදම් වලින් කරනේවා ආදායම් මත උණු බදු තිබුණේ 20%යි. දැන් ඒක 60-40% අතර ගේනවා කියපු අය ඒක කෙරිලා නම් තාම නැහැ. ඒක කරන්න අවශ්‍ය කටයුත්තක් තියෙනවා. ඒක නොකරන එක තමයි ප්‍රශ්නේ. මොකද්ද? ඒ ප්‍රශ්නේ තමයි හරියට බදු ගෙවිය යුත්තොන්ට හැකියාව තියෙන අයගෙන් මුදල් අය කරගන්නේ නැහැ. ඒකට හේතු තුනක් තියෙන්න පුළුවන්. එකක් තමයි බදු අය කරන බදු අංශයේ ඉන්න ඒ ඔෆිෂල්ස් ලගේ හැකියාවේ අඩුකමක් තියෙනවා. ඒක නැත්තම් ඒගොල්ලන්ට තියෙන සිස්ටම්ස් මේ ප්‍රොසීඩියර්ස් වල අඩුපාඩු තියෙනවනම් ඒක එකක්. දෙවෙනි කාරණේ ඔවුන්ට ඔවුන්ගේ පාලකයෝ දෙන නියෝග අනුව කටයුතු කිරීම. තුන්වෙනි එක අල්ලස් හරි මොකක් හරි හේතුවක් හින්දා වෙන්න පුළුවන්. ඔය තුන නිසා මේ රටේ ගිවිය යුත්තන් නොගිය වෙන බව හොඳටම දන්නවා. මම එක කාරණයක් හොඳට දන්න එක මම මේ ටීවී ස්ටේෂන් එකේ දැන් අවුරුදු දෙකකටත් වඩා ප්‍රමාණයක් කියලා තියෙන ඒ තව වෙන තුරුත් එක වෙලා නැහැ. දැන් බලන්න මේ මේ මුදල් බැංකු මහ බැංකුවේ අර මංගල්‍යයක් හරි මොකක් හරි මට ඒක අවශ්‍ය නැහැ. ඒ කොහොම හරි සමාගමක තමුන්ගේ ගණාධිකාරිකවරුන් හදපු ගණන් පත්තරේට දාන්න ඕනේ. මොකද ඒගොල්ලෝ මේ මේ මහජන ආයතනයක් හින්දා හැම දාලා තිබුණා. ඒ දාලා තිබිච්ච ආයතනයේ ඒ ගණන් හිලව් අනුව ඒ ආයතනය බිලියන 11ක් හොයලා තියෙනවා. ඒක කොමිෂන් ස්වභාවෙත් ඒක සනාථ වුණා. හැබැයි මේ බිලියන 11ට දැන් මේ පුංචි අයින්ට බදු අය කරන ඔය දරුවගේ දරුවගේ සේවිංස් පොතෙන් බදු අය කරන අය ඇයි මේ අය මම කොච්චර ලියලා තියෙනවා ගැන තුනක් තියෙනවා බදු තුනක් තියෙනවා. ඒ බදු තුනෙන් 40%ක් විතර මේ හොරා ගත්ත හරි වැරදියට ගත්ත හරි හරියට ගත්තයි කියමු හරියට ගත්ත හරි මේකෙන් 40%ක් ගන්න පුළුවන්. එකක් ආදායම් බදු. දෙවැනි එක ෆයිනෑන්ෂල් වැට් කියන එක. වැට් බදු එක තියෙනවා මූල්‍ය පැත්තට තියෙන බදු. අනිත් එක තියෙනවා ඩීම් ඩිවිඩන් ටැක්ස් කියලා. මේ විස්තර කරන්න අවශ්‍ය නෑ. ඔය තුන එකතු වුණා නම් 40%ක් පමණ මේ හොරා ගත්තයි කියලා අපි කුමල්ලා කියනවනේ. මේ කියනවා මේ වැරදිය හැදුවයි කියලා කොමිෂන් ස්වභාවෙත් කියනවනේ. එහෙනම් ඇයි මේ 40% ගන්න නැත්තේ? ඒක තමයි ජනතාවට තියෙන ප්‍රශ්නේ. ඒකට මම උත්තරයක් දෙන්නම්. මට ළඟදී ඕකට මම නොගිය කෙනෙක් නෑ. මේ රටේ ලොකුම තැනටත් ඉන්නහට ඉන්න හැමෝටම ගියා. මට දැන් අලුතෙන්ම එන මේක අපි හොරුන් හොරසල්ලි වලින් කොහොමද අපි බදු අය කරන්න කියලා අහනවා. මෙන්න 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 මේ බදු එකතු කරන අංශයෙන් කියන කතාවක්. හොරසල්ලි වලට බදු ගන්නෙ කොහොමද? හොරසල්ලි නම් ඒක ඒක ජනතාවගේ මුදල්. ඒ ජනතාවගේ මුදල් ඒක ඒ පැත්තෙන් හොයපු දෙයක්. මේ ඒක මේ මේ පොලිසිය හරි උසාවියකින් හරි ඒවා අයත් කරගැනීම ප්‍රොසීඩර්ස් ඔෆ් ක්‍රයිම් එකතු කිරීමක්. ඒක ඒක වෙනම දෙයක්. ඒ වගේ මේක අර්ථසාධකයෙන් හොරකම් කරගත්ත සල්ලි ඒ ඒ ඒවා ඒ හොරකම් කරා නම් ඒක ඒ හොරකම් කරා නම් උසාවියකින් පෙන්නලා ඒක ගැනීම එක කාරණයක්. එතකන් මේක පෙන්නලා තියෙන්නේ මේ 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 ලාභයක් වශයෙන්නේ. ලාභයක් වශයෙන් ඩිවිඩන්ඩ් එකකින් ගෙවන්නේ නැත්නම් ඒවට ගෙවිය යුතු බදු. මේ බදු කෙනෙක් හදලා මේ පෙන්නපු එකෙන් බදු නොගන්න ක්‍රමයක් මේ රටේ තියලා අපි මේ බිලියන 4ක් හොයන්න පුළුවන් නම් එතන මේ බිලියන 4ක් හොයන්න බෑනේ. 2.5ක් අරගෙන මේ පොඩි ළමයින්ගේ දරුවන්ගෙන් අරගෙන
ඕක තමයි අපේ තියෙන ප්‍රශ්නේ. දැන් කරුණාකර අපි මේ ප්‍රේක්ෂ ජනතාවට කියන්නේ චන්ද්‍රජාරත් මහත්මයා කියන්නේ අන්න ඒක තමයි අපේ රටේ තත්ත්වය. ඒ වගේ දැන් චන්ද්‍ර ඔබ මං දන්නවා මට මම මේ ගැන මේ කියන දේ ගැන බකමැති වෙයි. නමුත් මම දන්නවා ඔබ ගම්මැද්දට උදව් කෙරුවා කියලා. ඔබ බොහොම සංවේදීව ගම්මැද්දට උදව් කෙරුවා කියලා. ඔබ දන්නවා ජනතාවගේ දුක. ඉතින් එතනනේ දැන් කිය වතුර නැහැ, පාසල් නැහැ. ඒ වගේ හරි අමාරු ජනතාවට පරිත්‍යාග කරගන්න අමාරුයි. ඔව් ගම්මැද්දෙන් දෙකක් ඇවිදිලා තිනම මේ කියපු නිසා කියන්නේ ගම්මැද්ද හොඳ පාස් දෙකක්. එක් පළවෙනි ගම්මැද්දෙන් අපිට ඇත්ත තත්ත්වය පෙන්නුව ගම්මැද්ද දෙකෙන් පෙන්නුව අපේ හැකියාව අපි පාවිච්චි නොකරන හැකියාව. ඔය දෙකම එකතු කරලා මේ රටේ වෙනසක් ඇති කිරීම ගැන මේ 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 මාධ්‍යංශයට අපි මේ ප්‍රශංසා කරන්න ඕනේ. හැබැයි තව ඔය වගේ හුඟක් තියෙනවා ජයසේකර මහත්තයා. ඉතින් මේවා අපි සමහර තැන්වල මේ දකින්න ඒ කාරණා මේ තැන්වල කියන්න බෑ. හැබැයි මේ රටේ ඉඳලා පිටරටට මුදල් පරිහරණය කිරීම මනි ලෝන්ඩරින් කියන එක ලොකු විදියකට යනවා. ඉතින් මේ බදු මුදල් අපතේ යෑමක් තියෙන්නේ මෙතන. මොකද අපතේ යනවායි කියන්නේ ලැබිය යුතු දේවල් අපි යන්න දෙනවා මේ රටෙන්. මේ ඒ මිනිහට මෙහෙ තියන්නෙත් නෑ, හොයන බදු මේ රටින් පිටට යනවා. කොහොමද ඒක වෙන්නේ ජනතාව කැමති දැනගන්න? ඒක වෙන්නේ මෙහෙමයි. ඒකට මේ ට්‍රාන්ස්ෆර් ප්‍රයිසිං කියන එකක් තියෙනවා. බදු නීතියේ තියෙනවා මේ මේ සමාගම් අතර මූල්‍ය. දැන් අපි තියෙනවා නම් බදු වලට අයත් නොවන සමාගමක්, මොකක් හරි හේතුවක් නිසා ඒකට බදු සහන දීපු සමාගම වෙනවා. බදු ගෙවිය යුතු සමාගමේ ලැබෙන ලාභය බදු මේ මේ අය නොවන එකට මාරු කරලා ගණන් හදනවා නම් ඒක ඒකෙන් ලොකු පාඩුවක් වෙනවා. ඉතින් ඒක ඒ රට ඒ සමාගමේ සමාගමක් තියෙනවා නම් පිටරට පිටරටත් සමග මේ දැන් අපි එක විදිහකට බදු මේවා කිරීමක් තමයි. අපි මොන හරි ලංකාවට බඩු ගේනකොට ඒ බිල ඕවර් ඉන්වොයිස් වැඩි මුදලකට අපි මුදල් මේ රටෙන් යවනවා. ඉතින් එතනින් මුදල් පරිහරණයක් මේ රටෙන් වැරදි විදිහට යනවා. දැන් අපි මේ රටෙන් බඩු පිටරටට යවනකොට ඒක අඩු ගානකට මෙහෙන් යවලා එහි තියෙන සමාගමකින් එතන ලාභ සොයනවා. ඉතින් ඕකෙන් වෙන්නේ මේ රටේ දියුණුවට මේ රටේ ගෙවිය යුතු බදු පැහැර හැරීමක්. මේක හුඟ කාලයක් වෙලා තියෙනවා. මේකට දැන් මේ මේ රජය මේකට හොඳ මේ ඉඩක් දුන්නා එක්ස්චේන්ජ් කන්ට්‍රෝල් ඇක්ට් එක හත් වීම නිසා. දැන් ඒකෙන් මේ රටේ මුදල් පිටරට යෑම බොහොම ලොකුවට වෙනවා. කියන්නේ තවත් යනවා. හැබැයි දැන් ජනතාව මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මම ජනතාව උනත් ප්‍රශ්න කරයි. දැන් ජාත්‍යන්තර මූල අරමුදල එක එක නීති රිද්දාන මෙහෙම කරන්න මෙහෙම කරන්න. දැන් ජනතාවගේ තියෙන ප්‍රශ්නයක්. දැන් උන්ට කියන්න බැයිද මේ නාස්තිය වළක්වන්න කියලා, විශේෂයෙන්ම මේ මැති ඇමතිවරුන්ගේ. උන්ට එතනත් කියන්න පුළුවන් ඕගොල්ලෝ මේ ජනතාවට බදු පටවනවා, මේ ප්‍රශ්න ඇති කරලා දැන් ඔබලාගේ නාස්තිය නවත්තන්න. ඉතින් ඒ වගේ දෙයක් පුළුවන්ද මේ ජනතාව දැනගන්න කැමති? ඒ අය කියනවා ඉතින් ඒක වෙන්නේ නැති එක නේ ප්‍රශ්නේ. දැන් අපි කොහොම කිව්වත් මේ මේ අවශ්‍ය මුදල් පරිහරණයක් රජයෙන් වෙනවා නම් ඒක යම්කිසි පිළිවෙතක් අනුව වෙන්න ඕනේ. මූලිකව මේකෙන් දීර්ඝකාලීනව රටට ප්‍රයෝජනයක් ලැබෙනවද? දෙවෙනි ප්‍රශ්නේ අහන්න ඕනේ මේකෙන් යම්කිසි කෙනෙකුට අවැඩක් සිදු වෙනවද? ඔය වගේ ප්‍රශ්න මාලාවක් හදලා තමයිනේ අපි දැන් පුද්ගලික අංශයේ වියදමක් කරනවා නම් අපි අපේ කොටස්කරුවන්ට වැරදි වෙන විදිහකට කටයුතු කරුවොත් අපි ගෙදර යන්නට ඕන. ඉතින් ඒ වගේ මේ රජයේ හැබැයි තමු මොන වැරද්දක් කරුවත් ඊළඟ ඡන්දේ වෙනකන් ඉන්න පුළුවන්. ඒතකොට මේ හොයපු මුදල් ටික ආපහු ගෙනල්ලා මිනිසුන්ට මොකක් හරි ජිල් මට් එකක් දාලා මොකක් හරි කතන්දරයක් පෙන්නලා ආපහු එන ඇත් ඉන්නවනේ. ඉතින් ඒ නිසා මේ මේ රටේ රටට ආදරයක් තියෙන හරි පිළිවෙතට රට ගිනියන අර ඔබ මුලින් කිව්වා වගේ අපිට අවශ්‍ය අපි ඒ අයටම බැනලා වැඩක් නැහැ. අපි තමයි වැරදිකාරයෝ. මොකද අපි දැන දැනත් අපි ඉදිරියේ
දැම් බලන්ද අපි දැක්කොතින් මේ අර ලොකු කුළුණක් ගැහැව්වා නෙළුම් කුළුණ. ඉතින් එවැනි වියදමක් කරපු අවස්ථාවක එයින් දැන් දැන් ඒකින් මේ ලංකාවේ මහජනයාට උන ප්‍රයෝජනය කුමක්ද කියන එක අහන්න ඕනේ. එවැනිව දැන් දැනුත් වෙනවනේ. දැන් ඔය ඊයේ ඔබගේ මේ එකේ මම දැක්ක ඔබගේ නාලිකාවේ මේ සෙන්ට්‍රල් හයිවේ එක ගැන. සෙන්ට්‍රල් හයිවේ එක හදන්නද නැත්නම් අර වතුර පිපාසයෙන් ඉන්න අයට වතුර දත් මේ තමුන්ගේ වැවිලි කරගන්නට වතුර නැති අයින්ටත් ඒ අයට මුදල් වෙන් කරනවද කියන එක අපි අපේ ඇස්වහලා මේගොල්ලෝ කරන්නේ ඒගොල්ලොන්ට තියෙන යම් කිසි ලාභ ප්‍රයෝජන නිසා වෙන්ට ඕනේ නැත්තම් උජාරුව නිසා නැත්තම් වැරදි සමහර කියන මේ මෝඩ උද්දච්චකමක් කියන එක තියෙන නේ. කොහොම වුණත් අපි අපි කටවහගෙන ඉන්නතුරු අපි ඔය ඔබ මුලින් කියපු කතාව මම හිතන්නේ මහජනයා බොහොම හිතට ගන්න බන්දුල මහත්තයා ඉස්සෙල්ල කියපු එක අපි මේ රටේ අනාගතයක් අවශ්‍ය නම් අපිට අවශ්‍ය අපි වෙනුවෙන් අපි වැඩ කළ ගත යුතුයි. ඒකට අපි ප්‍රශ්න ඇසිය යුතුයි. දැන් මම දකිනවා මම ඇවිදින්න යනකොට මේ අමතිගොල්ලොන් දෙන්නෙක්ගේ ගෙවල් දෙකක් හරහා මම ඇවිදින්නේ උදේට. ඒ ගෙවල් දෙක දැන් හැදෙනවා. බිම ටර්ෆ් ගහනවා පේනවා. උළු මාරු කරනවා පේනවා. අලුත් බඩු දානවා පේනවා. ඉතින් මේවා ඔක්කොම තමුන්ගේ ඉන්නවනම් මම හිතන්නේ රජයෙන් දෙනවා තමුන්ගේ හදාගන්න. ඉතින් ඒක එකක් හදාගන්නවා වගේ හදපු ගෙවල් දෙකක් තියෙනවා. එකක් හදනවා තව දෙකක් තියෙනවා. ජනතාව ඒව තමයි ප්‍රශ්න කරන්න ඕනේ. ඒක එකක්. අනිත් එක මේ දැන් අර ඔබ නාලිකාවෙන් දැන් මාස ගානකට ඉස්සෙල්ලා ගෙනාවා අර මුම්තාස් මහල් එකේ තියෙන කාර් ගොඩ. නාස්තිය. කාර් 40 ගානක් එතන තියෙනවලු. හොඳ අලුත් පිටින් පේනවා. කවුරුත් පාවිච්චි කරන්නේ නැහැ. එනේ නැ හැම එක්කෙනාටම අලුත් රථවාහනයක් අවශ්‍යයි. නේද අපේට ලොකු රථගායක් තියෙනවනේ අපේ. හැබැයි චන්ද්‍ර සමාන් දැන් මෙතන මේ ප්‍රේක්ෂකෙක් කියනවා දැන් මම ඒක ඉංග්‍රීසියෙන් කියලා ඔබට කියන්නේ මේ ප්‍රේක්ෂයන් පැහැදිලි කරන්නේ ඔවුන් කියන්නේ මේ මේ බදු ගන්න එක ඒක අපේ ප්‍රශ්නයක් කලෙක්ටින් ටැක්සස් ඉස් ඕකේ. නමුත් මේ මේ රජය මේවා වියදම් කරන හැටි තමයි ඔබ මුලින් කිව්වා වගේ මේක තමයි තියෙන ප්‍රශ්නේ. ඒත් ඒ වගේම ඔහු මේ ප්‍රේක්ෂකයා කියන්නේ the government is wasting the this tax and they are using for their own benefit. තම ලැජ්ජයි කියලා ඔහු කියනවා. ඔබට ප්‍රතිචාර වශයෙන් මේ කියන්නේ මේ වියදම් කරන ක්‍රමේ ලැජ්ජයි. දැන් මට මෙහෙම ප්‍රශ්නයක් අහන්න තියෙනවා. දැන් ජනතාවට ප්‍රශ්න ඇති කරන බදු ගන්න. දැන් මේ අපි දැකලා තියෙනවා ඔබ දැකලා තියෙන ඔබේ අත්දැකීමෙන් දැන් മന്ത്രിවරයෙක් කැටිට පාර්ලිමේන්තුට එනවා. ඒක මේ ඇත්තම මේ කාටුන් ශිල්පියෝ මේ බොරුවට නෙවෙයි කියන්නේ කෙට්ටු පුද්ගලයා. පසෝන් තරබාරු වෙනවා. පසෝ ඔහු සාමාන්‍ය මේ මම මට පුද්ගලික මම දැකලා තියෙන සමහර උසාවිවල වටේ ඇවිද හිටපු මිනිස්සු ඊට පස්සේ උන් විවාහ වෙන්නේ තරු පහේ හෝටල් එකේ. දැන් ඕවා හොයන්න බැයිද? කොහොමද උන්ට මේ මුදල් ලැබෙන්නේ කියලා? එහෙම ක්‍රමයක් තියෙනවද? ඒවත් හොයෙවිය යුතුයි. හොයෙවිය යුතුයි. ඒක මේ මේ බ්‍රයිබරි කමිෂන් එකෙන් හරි අනිත් මේ පොලිසියන්ස් වලින් හොයෙවිය යුතුයි. ඒ අතරෙම තව එක වැරද්දක් කියන්න ඕනේ. මේක අපි දැන් මේ අය කියනවා නම් අපි බදු වැඩි කරලා මේ බදු වැඩි කිරීමෙත් ඉන්ද කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි මේ වැරදි අයගෙන් ගැනීමක් මෙච්චර කරලා දෙවෙනි එක මේ බදු ක්‍රමය අනුව සමහර සමාගම් නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ රටේ ධාරිතාවයට තියෙන සමාගම් නැති වෙන්න පුළුවන්. මොකද මේ 40%ක ප්‍රමාණයක මාජින් එකක් ලාභ ප්‍රමාණයක් තියෙන සමාගමකට 28%ක් ඉන්කම් ටැක්ස් වශයෙන් ගෙවන්නත් වැට් එක 15%ක් ආපහු ගන්න බැරි කෙනෙකුට වැට් ප්‍රශ්නය වැට් බදු හදන්නේ නැති කෙනෙකුට දුන්නොතින් ඒක මේ ආපහු ගත්ත හැකි. වැට් බදු නොගෙවන කෙනෙකුට වික්කොත් ඒ කියන්නේ මහජනයාට වගේ වික්කොතින් ඒකෙන් 15%ක් සම්මුගේ මේකෙන් එන්න ඕනේ. එතකොට නේෂන් බිල්ඩින් ටැක්ස් එකට 2%. කොහොම බැලුවොතින් මේ සමාගම් වලට ලාභයක් ඉතුරු නොවන තත්වයකට වෙන්න පුළුවන්. ඉතින් මේ බදු වැඩිපුර ගැනීමෙන් හරියට ගෙවන කෙනා දැන් කරන්න තියෙන එකයි එක්කෝ තමුන්ගේ ගණන් බොරු කරලා හිටන් අඩුවෙන් ගෙවයි
නැතු හරි කැට් පිළිවෙට වැඩ කෙරුවතින් මේ වැඩිපුර බැදු ගැනීමත් බොහොම ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේ ගැන ගොස්තර සිවාජි ෆීලික්ස් ලස්සන කතාවක් ළඟදි කිව්වා. ඉංග්‍රීසියෙන් කිව්වම සිංහලෙන් කියන්න. ඉංගලන්තයේ විවාදයක් ඇති වුණාලු ලේබ එකයි කොන්සර්වටිව් පක්ෂයයි අතර. ලේබ පක්ෂය කිව්වලු අපි මේ ගෙවී හැක්කන්ගේ බදු ගන්නවා ගන්නවා පුළුවන් තරම් ගන්නවා. අර රේනු එලියට එනකන් අර මිරිකීමකින් හරි ගන්නවා කියලා. එතකොට වින්ස්ටන් චර්චිල් තුමා කිව්වලු මේ වලක වැටිච්ච මිනිහෙක් වල හරන්න හැ කිව්වලු. වලෙන් ගොඩ එන්න ඕනේ ගොළුන අනු හොඳ මේකක් ඔබතුමාට කරගොළු ඔබතුමාගේ වැඩෙන් කියන්නේ දැන් අපි ඉන්නේ වලක නම් මේ රට වල තව හරනවද මේ ඉන්න වලෙන් ගොඩ එන්නද මේ රටේ දැන් තත්ත්වය යන්නේ කියන එක එකක්. දෙවනි කාරණය කිව්වලු ඔබ හිතනවා නම් බාල්දියක් ඇතුළට බහැලා බාල්දියේ අර කරාමෙන් මොකද හැන්ඩල් එකෙන් තමුන් උස්ස ගන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක වැරදීමක් කියලා. ඒ කියන්නේ බදු එකට බර දාලා ඒ බදු තුලින් රට උස්සන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක වැරදි කියලා එයා කියේ. ඒ වගේ අපිට හොඳ නිදසුන් තියෙනවා මේ තියන අය නොදන්න නිසා නෙමෙයි. දැන් ජනද තන් තව ප්‍රේක්ෂකෙක් කියනවා ඇයි අපි මේ ලොකු අපි මේ අපි නොකර දෙයක් නෙමෙයි ලොකු ව්‍යාපාරයක් දියත් කරන්න ඕනේ කියලා මේ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාදයෙන් උන් ලබා ගන්න දේවල් විශේෂයෙන්ම මේ උන් මේ බැංකු වලින් රජයේ බැංකු වලින් ගන්න ණය ගැන ඒ වගේ ඒ ගැන මොකද්ද ඔබේ අදහස කියලා මම විමසනවා. දැන් උන් ණය ගන්නවා සමාන ණය ගෙවන්නේ නැහැ. දැන් සමහර ජනාධිපති අරමුදල ඒ කාලෙත් ගියාණ්ඩුවෙත් මේ ආණ්ඩුවෙත් මේ ඇමතිවරුන්ට තමයි වැඩිහරි එක්කව දෙන්නේ. ඉතින් ඒව ගැන මොනවත් කරන්න බෑද? ඔව්. ඒක මේ විනිවිදභාවය යහපාලනය කියලා කියපු විදිහට කටයුතු කෙරෙන්නේ නැත්තේ අපි ඒ යහපාලනයත් විනිවිදභාවයත් අපි ඩිමාන්ඩ් නොකරන නිසානේ. අපි දැන් කියන්න ඕනේ නම් අපිට පාර්ලිමේන්තුවට මේවා ඉදිරිපත් කරලා ඒවත් සාකච්ඡා වෙන්නේ නැත්නම් දැන් පුළුවනි මේ තොරතුරු දැනගැනීමේ මාර්ගෙන් අපිට ඉල්ලන්න පුළුවන්. ඒවත් හරියට ලැබෙන්නේ නැහැ නේ චන්ද. තොරතුරු ලැබීමේ ගැන මම නම් බොහොම පාවිච්චි කරලා තියෙනවා. පාවිච්චි කරනවා. ඒකෙන් ලැබෙන තොරතුරු හොඳ සමහරක් නොදීන්නේ මට නොලැබුණේ පොලිසියෙන් පමණයි. මම දැන් දහපොලකට මේ මහා බැංකුවෙන් නම් බොහොම හොඳ ලිපි ලැබෙනවා. ඒ උඩ අපිට වැඩ කරන්න පුළුවන්. ඉතින් මම දැන් මහජනයාගේ ඔබ මුලින් කියපු කාරණේ හිතට ගත්තනම් අද ඉඳලා යම් කිසි දෙයක් ඔබ හිතනවා නම් මේක වැරදි කියලා එක ඉස්සෙල්ලා දැනගන්න. ඒ පිළිබඳ අධ්‍යයනයක් කරන්ඩ පාවිච්චි කරන්ඩ මේ තොරතුරු දැනගැනීමේ පනත. සමහර අය සමහර මේ NGO ආයතන තියෙන ඒකට සහය දෙන අය. ලියන පිළිවෙලක් තියෙන එක නොලැබුණොත් ඒකට කළ යුතු ක්‍රමයකුත් ඒ වගේ ඔබ කියන්නේ පීඩනයක් ඇති කරන්නේ පීඩනයක් ඇති කළා අපි හැමෝම අර කන්සියුමර් ප්‍රොටෙක්ෂන් අපිට වෙන දේවල් පාරිභෝගික දැන් අපිට දැන් බලන්න හාල් නරක හාල් ගෙනල්ලා හිටන් අපි මේ හාල් කුණ්ඩ අන්තිම නැත්තම් දැන් අන්තිමේදී මේ මත් ද්‍රව්‍ය හදන්න ඒවා විකුණනවා. ඉතින් ඒකෙන් බිලියන ගණන් නැති වෙනවා. ඒවට තීරණය ගත්තු අයගේ මේවා එකතු කරගන්නට ක්‍රමයක් හදාගන්න අපි ඒකට ඔබ කිව්වා වගේ ප්‍රෙෂර් මම දැන ඔබ වශයෙන් කිව්වා ඒක පීඩනය ඇති කරන්න කියලා. දැන් මම හිතන්නේ මේකට අවශ්‍ය කළ යුතු දේ ඔබ මුලින් පටන් ගත්තු ඔබ දුන්න සිද්ධාන්තය අපි කළ යුත්තේ කොහොමද කියලා මහජනයාව එක්කහු කරන්න පුළුවන් නම් මං හිතන්නේ එකෙන් මේ ඉවර කරගත්තින් මේක බොහොම හොඳයි. දැන් හැබැයි දැන් තව එකක් චන්ද්‍ර මට දැන් සුමාන් දෙක ඉස්සෙල්ලා හම්බුනේ බැංකු ලිපිකාර මහත්තුරු දෙන්නෙක් කිව්වා දැන් මේ තත්ත්වයන් මේ ජනතා ආපාර මුට්ටකාසි තත්ත්වයට පත් වෙයි කියලා. ජනතාව බැංකුවල සල්ලි දාන්න නැතිවි උන් පඩිය අරගෙන ගෙදවල් නොතින මේ වගේ තත්ත්වයක්. මොකද්ද ඔබේ අදහස ඒ ගැන? ඔව් ඉතින් එහෙම තිබී ඔබ හැමතැනම බදු ගහනකොට ඒක ඒ කළු ආර්ථිකය දැන් ලංකාවේ කළු ආර්ථිකය ගැන අන්තිමට කරපු ඉන්ඩොනීෂියන් මේ රිසර්ච් එකක මේ එක්ස්ටෙන් කරුවටින් දැන් අපේ රටේ 60%කට වඩා කළු ආර්ථිකයක් තියෙනවා. ඒ කියන්නේ
බදු අය කළ යුත්තේ ඔන්න ඔතනින්. ඔබ කියන එක හරියට හරි. නොගෙවන අය, මේ රටින් මේන් පිට කරන අය, ඒවට විරුද්ධව කටයුතු කරලා මුදල් එකතු කරලා මේ බඩු මම නම් හිතන්නේ හරි විදිහට කාරණා දෙකක් වුණොත් වියදම් කිරීම හරි පිළිවෙලකට කෙරුවොත් ලැබිය යුතු ආදායම ලබා ගත්තොත් තුන්වෙනි කාරණේ අපි ඒ ප්‍රතිපත්තියක් අනුව ඒ දෙක හරියට කෙරුවොත් බදු වැඩි කිරීමක් අවශ්‍ය වෙන්නේ බදු අඩු කිරීමක් කරන්න පුළුවන් කියලා මම නම් හිතන්නේ. දැන් බලන්න මේ කස්ටම්ස් වල දැන් මේ රටින් කොච්චර ගානක් මිනිස්සු මේ මේ හැමදාම කියන ඩොලර් 80,000ක් 90,000ක් අරගත්ත යන අය අල්ලගත්තයි කියලා. මේ කොහෙද ගිනියන්නේ මේ හොඳට ඇඳගත්තු නෝනලා මහත්තුරු දරුවොත් සමගයි යන්නේ මේකට. ඉතින් මේක මේ රටින් මුදල් පරිහරණය කිරීමක්. ඉතින් මේව දැක දැක මහජනයාගේ සුභසිද්ධියට වැඩ නොකරන අයගෙන් අපි ප්‍රශ්න අහලා ඔවුන්ට පීඩනය වචනේ කිව්ව පීඩනය ඇති කරන්නට ඔබ පිළිවෙතක් මහජනයාට අර අනිත් එක තමුන්ට ලැබෙන තමුන් ගිහිල්ලා දැන් ස්පිතාලයකට ගිහිල්ලා දෙන බෙහෙත හරි නැත්තම් එතන හරියට ලැබෙන්නේ නැත්තම් ඒක විරුද්ධව කළ යුතු දෙයක් කරන්න ඕන නිකන් අනේ මොනවා කරන්නත් නැත්තම් මේක කරුමේ කියලා gedare ඉන්න නැතුව අපි අපිට ලැබිය යුතු දේ ලබා ගන්නට අපි කටයුතු කරන්නට චන්ද්‍රමගේ අවසාන ප්‍රශ්නේ ප්‍රේක්ෂකේ කහන ඔබේ අදහස මොකක්ද කියලා දැන් මේ ඔහු කියන මේ දින මේ ප්‍රධාන ප්‍රශ්නේ තමයි නීතියක් තියෙනවා සේරම දේව හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ඔබේ අදහස අහන ප්‍රේක්ෂකේ. ඔව් නීතිය නොවෙන්නට හේතු ගොඩක් තියෙනවා. නීතිය නොදන්න අයත් ඉන්නවා. නීතිය කරන්න බැරි අයට ඒ නීතිය හදන්න දීලා තියෙන එකේ කාරණා තුන්වෙනි කාරණේ මේ අවස්ථාවේ මම හිතන්නේ මේ රජ අස්ථාවර වීම නිසා මං හිතන්නේ වැඩි හරියක් නීති ප්‍රකාරව කටයුතු කිරීම දැන් බොහොම දුරට අඩු වෙගෙන යනවා. ඉතින් ඒක නැතුව මං හිතන්නේ කිසිම දෙයක් දැන් නීති තියෙන පොත්වල ඒවා හරියටම දැන් ඔබටයි මටයි සහ අර ඇමතිවරයාට එක විදිහට නීතිය ක්‍රියාත්මක කරුවොත් මෙතන ප්‍රශ්නයක් නැහැ. ඒක නම් වෙන්නේ නැහැ. ඉතින් ඒකට ඒකට මහ ඒකට තියෙන එකම ප්‍රමේය තමයි මාධ්‍යත් මහජන ප්‍රෙෂර් එකත් අඩුව වෙන රටවල් වල සිද්ධ වෙන්නේ එහෙමනේ. වැරදි කරන්න බෑ මොකද මාධ්‍ය කෑ ගහයි. ඒ වගේම මේ කන්සියුමර් ප්‍රොටෙක්ෂන්, රයිට්ස් ප්‍රොටෙක්ෂන් එවැනි ආයතන ඇති කරලා. ඉතින් මේක තියෙන්නේ මහජනයාගේ අතේ. මේකේ වෙනසක් ඇති වෙන්න ඕන නම් අපි මහජනයා වශයෙන් වෙනස් වෙලා අපි තොරතුරු පනත පාවිච්චි කරලා අපි බැඳීමකින් මේ අයට පීඩනයක් ඇති කරලා ඔවුන්ගේ accountability වගවීමක් අපි බලාපොරොත්තු වෙමු. වගකීමක් අපි බාර දුන්නා නම් ඒකට වගවීම නැත්තම් ඒ අයට යම් කිසි දඬුවමක් තිබිය යුතුයි. ඡන්දෙන් විතර යැවීම පමණක් නෙමෙයි ඔවුන් එකතු කරගත්තු වැරදි මුදල් ඔක්කොම රාජසන්ත කිරීමත් අපි විසින් ඉදිරියට තල්ලු කරන්න ඕනේ. කරු චන්දජාරත් මහත්මයා ඔබට බොහොම ඉස්සුවිදී කරුණාකරලා අපේ ප්‍රේක්ෂකයන්ට කියන්නේ දැන් ඔහු කියන දේ අහන්න. මේක තමයි අපි නිතරම අපේ වැඩසටහනේ කියන්නේ. දැන් අපිට සියවින් දීනසා ගන්න බැහැ. අපිට ප්‍රතිතද කරගන්න බැහැ. අපි ඔවුන්ට සියවින් දීනසා ගන්න කියලා කියමු. ඔබට සුබ දවසක්. අතිකඩ බන්දුර ජයසේකර සමගා